CS TV ලෝකම දකින ඔබේ ඇස අද අපි කතා බහ කරන්නේ මනෝ උපදේශිකා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන උපදේශිකාවක් විදිහට කටයුතු කරන නිරෝෂා සේපරබාද මහත්මිය සමගින් අම්මලා තාත්තලාට සල්ලි තියෙනවා නම් අපි දකිනවා පුළු පුළුවන් විදිහට දරුවන්ට අවශ්‍ය දේවල් සපයනවා පොතපත වෙන්න පුළුවන් බහණ්ඩ වෙන්න පුළුවන් පාසල් උපකරණ වෙන්න පුළුවන් ඒ දේවල් දෙමව්පියෝ අරන් දෙනවා ආදරයටත් එක්කම හැබැයි මේ දේවල් ගණන් දුනහම දරුවටත් දරුවගේ කාමරයට ගියොත් එහෙම ඇඟිල්ලක් අහන්න ඉඩ නැහැ හැමතැනම පොත්පත් සෙල්ලම් උපකරණ ටිකනවා අනිකුත් පාසල් උපකරණ තියෙනවා මේ හැම දෙයක්ම තියෙනවා දරුවන්ට හැබැයි මෙහෙම හිටියත් දරුවෝ ඉන්නේ පුදුමාකාර මානසික පීඩනයකින් සමහර වෙලාවට අම්මලා තාත්තලා මේ දේවල් ලබා දෙනවා දරුවන්ට මේ දේවල් කරගන්න තරම් කාලයක් හම් වෙලා නැහැ කොහොමද මේ දේවල් අපි හරියට කළමනාකරණය කරගන්නේ දරුවට අපිට කියන්න බෑ අපි දෙමව්පියන්ට වැඩිහිටියන්ට කියන්නේ මේ දරුවන්ට මේ ලබා දෙන දේවල් කොහොමද ලබා දිය යුත්තේ ඔකේ ශාන් ඇත්තටම මේ දැන් මාස දෙකක් දෙකමාරක් තිස්සේ දෙමව්පියේ දරුවෝ එකට කාලය ගත කරනවා මේ කාලේ තමයි දෙමව්පිය පොඩ්ඩක් දරුවෝන්ගේ ඒගොල්ලන්ට මග ඇරුණු පාඩම් ඒ වගේම පොත්පත් බලන්න ගන්න මොකද මේ විවේක පාඩු වෙලා වෙන අපිට පහුගිය දවස් වල ටිකක් බිසි වුණා ඔය විදිහට කියලා ළමයින්ගේ පොත්ෙම අරන් බලද්දි සමහර දෙමව්පියස් ගෙනල්ලා දීපු විදිහටම අලුත් පිටම සමහර පොත්පත් තියෙනවා කොයි අම්මා තාත්තා වුණත් හරි ආසයි ළමයින්ට අතට ලැබුණ දේ තව කෙනෙක් හොඳයි කියලා කියන දේ අනිවාර්යෙන් කොහොම හරි වේදන් කරලා ගෙනල්ලා දෙනවා හැබැයි මේක ක්‍රිෂාන් ඇත්තටම දෙමව්පියෝ ඉතාමත් කලමනාකරණයකින් යුතුව බුද්ධියකින් යුතුව කරන්න ඕනේ දෙයක් මොකද මේ ඔස්සේ දරුවා සමාජයේ වැඩ කරද්දී පොදු දේවල් පරිහරණය කරද්දී පවා දරුවා මේ පුරුද්ද කෙනකී කියෝති. ඔය අම්මලා තාත්තලා ගෙනල්ලා 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 ගොඩ ගහනවා විතරයි දරුවට කරන්න ටයිම් එකක් නැහැ. එතකොට දරුවා මේකෙන් මේකෙන් හැම එකින්ම ටික 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 විතරක් කරලා අනිත් දේවල් මං හිතන්නේ නාස්ති කිරීමට ලක් කරනවා. ඒ නිසා මම හිතන්නේ දෙමව්පියෝ මේ කාලෙදී මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. දරුවෙකුට ඇත්තටම පස්තර පොත්පත් තියෙනවා. නමුත් ගෙනල්ල දෙන පොතක් හෝ පත්තරයක් වේවා දරුවාට දෙද්දිම එයාගේ අතට පත් කරද්දිම අනිවාර්යෙන්ම කියනවනේ පුතා මෙන්න මේ කාලෙදී ඔයා මේ දේ ඉවර කරන්න ඕනේ ඉවර කළා මට පෙන්වන්න නැවතත් මං අලුතෙන් දෙයක් වාට ගෙනල්ල දෙන්න. එතකොට කීප කාලෙදී අනිවාර්යෙන් දෙමව්පියෝ දරුවාව නිරීක්ෂණය කරන්න ඕනේ මේ කීප කාලෙදී මේ දේවල් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කරලද අන්න එහෙම කරන නම් තමයි දෙවෙනි පොත හෝ පත්තරේ දරුවාට ගෙනල්ලා දෙන්න ඕනේ. එහෙම නැතුව දරුවාගේ ආත්මාභිමානයක් ආත්ම තෘප්තියක් කියන්නේ නැහැ දෙයක් සාර්ථකව නිම කරා කියන එක. ඒක අපේ නොදැනුවත්කම දෙමව්පියන්ගෙන් වෙන ලොකු වරදක්. අපි ආසයි දරුවා ගොඩාක් දැනුම ගන්නවට ආසයි ගොඩක් පොත් කියවනවට ආසයි. නමුත් ඇත්තටම දැනුවම දරුවා කියවලා නැහැ. දරුවට ඇත්තටම කියවන වෙලාවක් නැහැ වෙන්න පුළුවන්. දරුවා ඒ ගෙනාපු පොත් ටික කියවන කාලේ කලමනාකරණය කරගෙන නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රශ්න නිසා දරුවා පොතේ සිට පොත් ගොඩ පත්තර ගොඩ ගොඩ ගෙනව විතරයි නාට ලොකු මානසික පීඩනයක් මේක. මේ ගොඩම ඉවර කරන්න ඕනේ. මේව බලයිද දන්නේ නැහැ. එතකොට දරුවගේ කරන කිසිම කටයුත්තක් සාර්ථක යන්නේ මනසට උරා ගන්නේ නැහැ. අනිවාර්යයෙන්ම යා වැගීමකට ලක් කරන්න ඕනේ. පුතා මේ දේවල් ඉවර කරලා තියෙනවා. බොහොම හොඳයි. මම ඔයාට දෙවෙනි පොත ගෙනල්ලා දෙන්නම්. මාසයක් ඉවර වෙනකොට අම්මා හරි තාත්තා හරි දරුවගෙන් අහන්න මම ඔයාට මේ මාසෙ කොච්චර පොත් ගෙනල්ලා දීලා තියෙනවද? කොච්චර පත්තර ගෙනල්ලා දීලා තියෙනවද? ඒත් එක්කම හොඳට මතක තියාගන්න අම්මලා තාත්තලා ඒ ගියපු වියදමත් අනිවාර්යෙන්ම දරුවාට තේරෙන විදිහකට කියලා දෙන්න. මෙච්චර ගාණක් ගියා. ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔයා දවසට මේ තරම් ප්‍රමාණයක් උපයන්න නම් ඔයා අනිවාර්යෙන් මේ ගෙනාපු පොත් වලින් පත්තර වලින් දෙයක් ඉගෙන ගන්න. අම්මා තාත්තා මහන්සියෙන් ගෙනල්ලා දෙන්නේ. අම්මා තාත්තා මහන්සියෙන් හැම දෙයක්ම කරනවා කියන එක දරුවගේ හිතට දැනෙන්න ඕනේ. දරුවා පිළිවෙලකට වැඩ කරන්න බොහොම කාර්යක්ෂමව වැඩ කරන්න ඉගෙන ගන්නවා. අධ්‍යාපනය කියන්නේ දරුවා හැම දෙයකින්ම ප්‍රායෝගිකව මේ දේවල් පාවිච්චි කරන් ඉගෙන ගන්න එක තමයි ඒ. ඒ නිසා හැම දෙයක්ම ලස්සනට පිළිසිඳුව අවසානිය වෙනතෙක් කරන්න දරුවාට පුහුණු කරන්න. එක පැන්සලක් අවසානියටික් ඉවර කරාට පස්සේ ගෙනල්ලා දෙන්න. ඒක බලන්න. අම්මලා සාතෘෂ්ණ කරන ලොකු වැරද්දක් තමයි ඒක. දෙනුවත්කම නිසා හරි ආදරේ වැඩි නිසා හරි කියලා මම හිතනවා. පහක් ගේන්න පුළුවන් නම් පහම ගෙනල්ලා දෙනවා. ඉතින් ඒකෙදි දරුවා දන්නේ නැහැ අර පිරිමැස්මින් වැඩ කරන්න කියන එක පුංචි කාලේ නම් දරුවට උගන්වන්න. නැති කෙනෙකුට අපිට ඒක දෙන්න පුළුවන්. පැන්සලක් උනත් අවසානිය වෙනතෙක් මේක පාවිච්චි කරලද ඔහොමවත් ලියන්නේ නැතිව ගොඩක් ඉන්න. ඒ වගේ දේවල් අනිවාර්යෙන් ඔබේ දරුවත් එක්ක කතා කරන්න. කතා කරන්න අඩු වෙච්ච කාලේ වැඩියෙන් අපිට COVID-19 දැන් දීලා තියෙනවා. අන්නේ කාලෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන
මේ දේවල් කලමනාකරණය කරගන්න උදව් කරන අම්මටයි තාත්තටයි තමයි පුළුවන්. වෙන කාටවත් නෙමෙයි. ඔව්. ඔබේ දරුවා ගැන ඔබ හිතනවා කියලා අපි දන්නවා. එහෙනම් මේ කතා බහ ඔබට වැදගත් වෙයි. අපි අද කතා බහ කරන්නේ වන උපදේශිකා සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන උපදේශිකා නිරෝෂා සෙපරමාද මහත්මිය සමගින්. මේ වගේ වටිනා වීඩියෝස් නැවත නැවත ඔබට නරඹන්න පුළුවන් අපේ CS TV නාලිකාව subscribe කිරීමෙන්. ස්තුතියි.